බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලත් ඒ වගේම ගාලතා මාතර දිස්ත්‍රික්කවලත් හවස දෙකෙන් පමණ පස්සේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වයඹ පළාතෙත් මන්නාරම දිස්ත්‍රික්කෙත් ස්ථාන ස්වල්පයක සවස් කාලේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීම ඉඩ කඩක් තියෙනවා. අපි විශේෂයෙන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දිනවල වැසිත් සමග අකුණු අනතුරු ඒ වගේම තාවකාලික තද සුළං ඇති වෙනවා. ඒවයින් වැළකීමේ පියවර ගන්න කියලා. දිවෙන වටා මුහුදේ කාලගුණය සැලකුවාම පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල රහම් හම්බන්තොට දක්වාන වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම ඊට කඩක් තිනවා. සුළං හමන්නේ නිරිත දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 20ක් 30ක් අතර වගේ වේවි. නමුත් පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරේ ත්‍රිකුණාමලයේ දක්වා වන වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල මේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40ක් 45ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වීම ඊට කඩක් තිනවා. සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතිවි.